ටයිටන් සබ්මැරීනේ කතාව පසුගිය කාලේ ලෝකයේ පුරාම අතිශයින්ම ආන්දෝලනයකට තුඩු දුන්න කතාවක් වුණා. ලෝකයේම කනගාටුවට පත් වුණත් කාටත් යන්තමින් හෝ සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් වුණු එක හේතුවක් තමයි මේ පස් දෙනාම මිලි තප්පර කිහිපයක් ඇතුලේ කිසිම වේදනාවක් නොවිඳ මිය ගියා කියන එක. ඒ කොහොම වුණත් මේ වන විට අන්තර්ජාලයේ පුරාම පැතිරෙන සංවාද පටයක ඇතුළත් ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. තවමත් මේ සංවාදය නිල වශයෙන්ම තහවුරු කරලා නැතත් විශේෂඥයන්ගේ අදහස තමයි ඒක සැබෑ තත්ත්වයට ඉතාම කිට්ටුයි කියන එක. මේ සංවාදය ඇත්තනම් ටයිටන් හි සිටි පිරිස මරබියේ විඳවමින් සිටලා තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. මේ ලෝකයේ පුරාම කතා කරන ටයිටන් සබ්මැරීනේ එම සංවාදයයි. මෙච්චර කල් අපි හිතාගෙන හිටපු ආකාරයට උනේ ටයිබන් හි කාබන් ෆයිබර් බඳ කොටස පීඩනයට ඔරොත්තු නොදීම නිසා පුපුරා ගියා කියලානේ. සාමාන්‍යයෙන් ටයිටන් සබ්මසිබල් එක මුහුදු පතුලට ගමන් කරන්න ගමනට ගතවන කාලය පැය දෙකමාරක් හෙවත් විනාඩි 150ක් කියලා තමයි ඔවුන්ගේ වෙබ් අඩවිය පවා දක්වලා තිබුණේ. මේ සංවාද පටයට අනුව ඔවුන් කිමිදිලා විනාඩි 20කට විතර පස්සේ මීටර් 756ක් ඉහළින් ඉන්න බව තමයි නිවේදනය කරන්නේ. මේක නියමිත මට්ටම ඉක්මවා ඇති බව තමයි පේන්න තියෙන්නේ. සංවාද පටයේ ඊළඟට නැවතත් ගමනේ 45 වෙනි විනාඩියේදී තමන් ඉන්න ගැඹුර දැනුම් දෙන්න කියලා ඉල්ලීමක් කෙරෙනවා. ඒකෙදී ටයිටන්ගෙන් ලැබෙන පිළිතුර වෙන්නේ ඒක මීටර් 1934ක් කියලා. මෙතනදීත් බොහොම පැහැදිලිව පේනවා සාමාන්‍ය ගමනකට වඩා වේගෙන් ටයිටන් පහළට බසිමින් ඉන්නවා කියන එක. විශේෂම කාරණය තමයි විනාඩි 45ක් 50ක් අතර කාලය අතරතුරදී ටයිටන් තිබිය යුතු උනේ මීටර් 1250ක විතර ගැඹුරින්. ඒ වගේම තමයි සාමාන්‍ය ගමනෙන් හරි අඩක් හෙවත් විනාඩි 75කට පසුවත් ඔවුන් තමන් මීටර් 2960ක ගැඹුරේ ඉන්න බව තමයි නිවේදනය කරලා තිබුණේ. හරිනම් ඔවුන් මේ මොහොතේදී තමයි ඔවුන් කලින් කිව්ව 1900ක හෙවත් මුළු දුරින් භාගයක ගැඹුරක ඉන්න ඕන කියලා තිබුණේ. හැබැයි ඒ වෙද්දී ඔවුන් මීටර් 3000කට ආසන්න ගැඹුරකට ගිහින් පැය දෙකමාරේ ගමන පැය එකමාරෙන් යන්න තරම් හදිස්සියක් ඔවුන්ට තිබුණු බව තමයි ඒකෙන් හොයාගෙන තියෙන්නේ. ගමනට පැය එකමාරක් වෙන මොහොතේ මුල්ම වරට ටයිටන් සබ්මර්සිබල් එකට අනතුරක පෙරනිමිති පහළ වෙලා තිබුණා. 9:28 විනාඩියේදී ඔවුන් කියලා තිබුණේ තමන්ගේ ආවරණයේ යම් ගැටලුවක් ගැන අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙනවා කියලයි. 90 වෙනි විනාඩියේදී දැන් තමන් ඉන්න ගැඹුර මීටර් 3433ක් බවත් පහළට බහින වේගය අඩු කරන බවත් ඔහු කියලා තිබුණා. ත්‍රස්ටන් යොදාගෙන වේගය අඩු කරන්න හැදුවත් උපකරණවල පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ වේගය තවත් වැඩි වෙනවා කියලයි. ඒ හින්දා ඔවුන් බැලස්ටික් එක හෙවත් ගිලීමට උපකාරී වෙන අමතර පයිප් එකතුවක් නිදහස් කරලා තිබෙනවා. ඒකෙනුත් ඔවුන් හිතුව තරම් වෙනසක් නැති හින්දා ඔවුන් පහළ තිබුණු ෆ්‍රේම් එක පවා ඉවත් කරලා ගමන ආපහු නවත්වලා ඉන්නයි තීරණය කරන්නේ. පළමු එලාම් එක නාද වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම කාටත් මරබිය දැනෙන්නේ නැති. බැලස්ට් එක ඉවත් කළත් වේගය අඩු නොවුණු හින්දා සහ ෆ්‍රේම් එක පවා ඉවත් කරලා ඉන්න හදද්දී ලොකු අනතුරක් අතළඟ බව කාටත් වැටහෙන්නටත් ඇති. ෆ්‍රේම් එක ඉවත් කිරීමට කිහිප වරක් උත්සාහ කළ යුතු බවත් පිටුපස කොටසේ අසාමාන්‍ය ශබ්දයක් නැගෙන බවත් දැක්වෙලා තිබෙනවා. ඊට ටික වේලාවකට පස්සේ ඉහළට යන වේගය ඉතාම අඩු බවටත් ත්‍රස්ටන් වල බලය අඩු වී ඇති බවත් ඔවුන් කියලා තිබුණා. ටයිටන්ගෙන් ලැබෙන අවසාන පණිවිඩයේ තියෙන්නේ ඔවුන් මීටර් 3457ක් ගැඹුරේ ඉන්න බව සහ විදුලි පද්ධතියේ දෝෂයක් ඇති හින්දා ඒක දෙවැනි පරිපථයකට මාරු කරා කියලයි. ඒකෙන් විනාඩියකට පස්සේ අපි කවුරුත් දන්න මහා විනාශය සිදු වෙලා ඔවුන් මිලි තප්පර 4ක් ඇතුලේ ජීවිතයෙන් සමු ගන්නවා. ඒ සංවාද කොටස ගත වුණු කාලය විනාඩි 20ක් විතර වගේ. ඒ කාලය තුල ඔවුන් ටයිටන් තුල මරබියෙන් ඉන්නට ඇති කියලා දැන් පැහැදිලි වෙලා ඉවරයි. නැවත එන්න ගන්න හැම පියවරක්ම වැරදෙද්දී මුලින් සංසුන්ව ඉන්න උත්සාහ කළ පිරිස පවා කලබල වෙලා ඉන්නටත් ඇති. මේ ගෙවුණු අවසාන මිනිත්තු කිහිපය තමන්ගේ ඉරණම තීරණය වෙන හැටි දිහා කරන්න කිසි දෙයක් නැතුව බලාගෙන ඉන්න ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒක කවදාවත් කාටවත් අත්විඳින්න සිදු නොවිය යුතු ඉතාම අවාසනාවන්ත විනාඩි කිහිපයක්.